පාර දිගේ බලන් අපි දන්නවා මේ වෙනකොට වෙලා තියෙන දේ. රහන් සර්ණි දෙන්නට නැවත වතාවක් ඈත් වෙන්න වුණා. ඒකට හේතුව තමයි රහන් සර්ණිට ලං වෙන්න නම් හැමදාමත් MD ලගේ උදව්ව ඕනේ. ඉතින් MD වගේ මාන්නේ සරණි රහන් නිතරම කරදර බාධක අරන් ආවට රහන් සරණි ආදරේ ලස්සන්ට ලියවෙන්නෙත් මේ දෙන්න නිසා කියන දේ හොඳින්ම පැහැදිලි. ඉතින් දැන් අපි දන්නවා සිද්ධ වෙලා තියෙන දේ. රහන්ගේ අම්මා වගේම නංගි ඇවිත් තින්නවා නැවත වතාවක් ගෙදර. නමුත් රට ගිහින් ආපු ගමන්ම සිද්ධ වුණේ අම්මා නංගි රහන්ගේ ගෙදර. ආවත් ඊට පස්සේ සිද්ධ වුණේ බණ්ඩගේ සැලසුමකට අනුව අම්මා නංගි ගෙදර ගියා. නමුත් ඉතින් මේ සැරේ ආයෙත් ඇවිත් ඒ ගෙදර ආව හොරු නිසා දැන් රහන් ආයෙම කරදරයක පටලැවිලා ඉන්නේ. ඉතින් නමුත් දැන් සිද්ධ වෙලා තියෙන රහන්ට නොසිතූ කරදර ගොඩක් ඉදිරියේදී සිද්ධ වෙන නියමිතයි. මොකද හේතුව තමයි රහන් අම්මව MD හමු වුණොත් රහන් බැඳේ නෑ කියලා තේරෙන්න ගන්නවා. සමහර විට රහන්ගේ අම්මගේ කටින් කියවෙන්නත් පුළුවන්. ඉතින් නමුත් මේ වතාවේ කවුරුත් හිතුවේවත් නැති දෙයක් තමයි සිද්ධ වෙන්නේ යන්නේ කියලා හිතන්නත් පුළුවන්. ඒ තමයි MD මේ වතාවේ රහන්ට අරගෙන එන්නේ පුදුම යෝජනාවක් වෙන්න පුළුවන්. ඒ තමයි විනෝද චාරිකාවක් යන්න. මේ හැම ප්‍රශ්නෙම අමතක වෙන්න. ඉතින් රහන්ට සරණට යන වියදම් සියල්ල දරන්න MD හරහා වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. කොහොමත් සරණ මේ ගමන යන්න කැමති වෙයිද? හැබැයි ඉතින් රහන් එක්ක ඇවිදින් අනිවාර්යයෙන්ම සරණි කැමති. හැබැයි මේ ගමන සරණි අකමැත්තෙන් වුණත් රහන් අකමැති වුණත් යන්න මොනි ගමනක් වෙයි කියලා හිතන්න පුළුවන්. හැබැයි ඉතින් මොන දේ වුණත් සරණි රහන්ට කිසිම කරදරයක් වෙනවට කැමති නැහැ. ඉතින් කොයිතරම් මුලින් යන්න සරණි අකමැති වුණත් අන්තිම මොහොතේ යන්න කැමති වෙයි කියලා හිතන්නත් පුළුවන්. ඉතින් මේ ගමන කිසිම පකිලීමක් නැතෝ යන්න කැමති වුණත් රුක්ෂානා MD ගේ ඔළුවට දාපු දේ බොරුවක් බවට පත්වෙනවා. හේතුව තමයි රහන් සරණි ආදරෙන් ඉන්නවා කියලා MD ට නැවත වතාවක් ඔප්පුනාට පස්සේ සිද්ධ වෙන්නේ එක දෙයයි. අනිවාර්යයෙන්ම රුක්ෂානට MD ගෙන් පවා බැනුම් අහගන්න වෙන එක විතරයි කියලා හිතන්නත් පුළුවන්. රුක්ෂාන වගේම වත්සලා කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නම් නෑ කියන දේ නම් විශ්වාසයි. ඉතින් පාරදිගේ කතාවේ හැමදාම කුතුහලය එක්ක යන කතාවක් හැටියට ප්‍රසිද්ධයි. ඉතින් ඒ නිසාම සිද්ධ වෙන්නේ රහන් වගේම සරණෙත් ආදරෙන් එකතු වෙන්න අවස්ථා ඒ ඔස්සේ ගොඩනගා ගන්න ලොකු ඉඩක් තියෙනවා කියලා හිතන්නත් පුළුවන්. ඉතින් ඔයාලට දැන් අදහසත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් විදියට අපිට කියන්න. ඒ වගේම channel එකට subscribe එකක් දෙන්න. අමතක නොකර වීඩියෝ එකට like කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.